ආයුබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහායකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් අදත් ඔබ හමු වන මම රවි ශිෂාර මදුවන්ත ප්‍රථමයෙන් නවදානීය පුවත් සිරස් තල වෙත ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහානිකායේ උතුරුමැද පළාතේ අභිනව පාලක සංඝ සභික නාහිමිවරුන් සන්නස් පත්‍ර ලබති මාලිකාකන්ද විද්‍යෝදය පිරිවෙනේ අභිනව බෝධි ප්‍රාකාරයත් අටවිස්ති බුද්ධ මන්දිරයත් ශාසනයට පූජා කෙරෙයි බම්බරකම ශ්‍රී රත්නජෝති නාහිමියෝ අනුස්මරණය කළ ජන සත්කාරය මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතියෙන් පුද බිමකට දුන් සවියා යාලේකම දහම්සුවඳ ආරණ්‍ය සේනාසනයේදී අභිනව විහාරාංගයන් ශාසනයට පූජා කළ හැටි महा विहारवांशिक श्रीलंका रामण्य महानिकाये उत्तरमध्य पलाते अभिनव पालक संघ सभिक नायक स्वामीन वहन सेवित सन्नस पत्र प्रदान किरीम पसुगेदा सिधु किरुणा ए उत्तरमध्य पलात सभा श्रवणागारे दी ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක අතිපූජ්‍ය දීවිල මහින්ද අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සන්නස් පත්‍ර ප්‍රදාන උත්සවය පැවැත්ුණා. මෙහිදී අභිනව කාරක සංඝ සභික ස්වාමින්ද්‍රයන් වහන්සේලා 6 නමක්, අභිනව දිසාපාලක ස්වාමින්ද්‍රයන් වහන්සේලා 6 නමක් සහ අභිනව ප්‍රාදේශීය අධිකරණ සංගනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා 6 නමක් ඇතුළු ස්වාමින්ද්‍රයන් වහන්සේලා 18 නමක් වෙත අභිනව ධූරයන් සඳහා වන සන්නස් පත්‍ර ප්‍රදානය කළා. සාපාල ධූරයටපත් වූ ගෝණගල ඥානාලෝක නායන් පාරන් වහන්සේ, තිකුල්පති පියසෝබන නායන් පාරන් වහන්සේට බොහොම ගෞරව ආරාධනා කර සිටිනවා. කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ අභිනවයේ නිදිකල රන්වැට සහිත බෝධි ප්‍රාකාරය සහ අටවිසි බුද්ධ මන්දිරය ශාසනයට පූජා කිරීම පසුගිය දා සිදු කෙරුණා. පුණ්‍යෝත්සවය පැවැත්ුණේ විද්‍යෝදය පරිවේනාධිපති පූජ්‍යපාද බලංගොඩ සෝභිත නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. පිරිවෙන් පරිශ්‍රයේදී කළ අභිනව අටවිසි බුද්ධ මන්දිරය තුල බුද්ධ ප්‍රතිමා වහන්සේලා තැන්පත් කරමින් ශාසනයට පූජා කෙරුණේ වැඩම කර සිටි සංඝරත්නේ ආශිර්වාදයේ මැද්දේ. බෝධින් වහන්සේ උදෙසා පෙන් පූජා කොට අභිනව බෝධි ප්‍රාකාරයේද ශාසනයට පූජා කළේ අනතුරුවයි. අභිනව ඉදිකිරීම වෙනුවෙන් දායකත්වය දැක්වෝ බණ්ඩාරගේ සන්ධ්‍යා සුරංගනී මහත්මියතුළු දායක පිරිසක්ද මෙම අවස්ථාව සමගින් එක්ව සිටියා. පුණ්‍යෝත්සවයට සමගාමීව ධර්මදේශනයක්ද පැවැත්ුණා.
ධර්මදේශනයේ සිදු කළේ පූජ්‍යපාද හිඟුරේ පඤ්ඤාසේකර ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින්. අද බුද්ධාගම නීති මුක්තම සිද්ධ කරන පළවෙනි ධර්මදේශනාවත් ඒ වගේම පළවෙනි සම්බුද්ධ පූජාව බෝධි පූජාවත් කියන මේ සමාරම්භක අවස්ථාවයි පින්තු මේ සිද්ධ වෙන්නේ. නාවලපිටිය වරකාව ශ්‍රී සුන්දරාරාම පුරාණ විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ පූජ්‍යපාද බඹරගම ශ්‍රී රත්නජෝති නායක ස්වාමින් වහන්සේගේ 11 වන ගුණානුස්මරණය පසුගිය දිනක යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ප්‍රජාසත්කාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරුණේ හසලක උඩගල දෙබොක්ක ගම්මානයේදී. පින්කම අපිට අලුත් අත්දැකීමක් බවට පත් වුණා. නාවලපිටිය වරකාව ශ්‍රී සුන්දරාරාම පුරාණ විහාරාධිපති ශ්‍රාෂ්ඨපති පූජ්‍යපාද කැන්දගොල්ලේ සුදම්මානන්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය මත විහාරස්ථ දායක පිරිසයි ප්‍රජා සත්කාරය සංවිධානය කර තිබුණේ. ජීවත් වෙන පරිසරයත් එක්ක බලපුවාම හාත්පසින්ම වෙනස් පරිසරයක්. මෙහිදී අඩු ආදායම් ලාභී තෝරාගත් පවුල් 35කට වියලි ආහාර සලාක සහ සෝලා පැනල් පරිත්‍යාග කිරීමට කටයුතු කළා. එසේම ප්‍රදේශීය විහාරස්ථානය වෙත මුතුකුඩ ධර්ම පුස්තක සහ බුද්ධ පූජා පාත්‍ර කට්ටල පරිත්‍යාග කිරීමටද කටයුතු කළ අතර කිරියාහාර සම්බුද්ධ පූජාවක් සංඝගත දක්ෂිණාවක් සහ බෝධි පූජාවක් මෙන්ම කප්රුක් පූජාවක් පැවැත්තුනේ අපවත් වී වදාළ පූජ්‍යපාද බඹරගම ශ්‍රී රත්නජෝති නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත පුණ්‍යානුමෝදනා කරමින්. මෙම ව්‍යාපෘතියේදී පරිත්‍යාග කළ සෝලා පැනල් සඳහා අනුග්‍රහය දක්වා තිබුණේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ ආදි සිසුවියන් පිරිසක් විසින්. මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතිය මගින් දිවයිනේ බෞද්ධ පුනරුදයක් උදෙසා ව්‍යාපෘතීන් රැසක් මෙවන විටත් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතිය මගින් ක්‍රියාත්මක කරනු ලබන පුදබිමට සවියක් වැඩසටහන යටතේ මාතලේ සේරුගල බුද්ධ ප්‍රතිමා වහන්සේගේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක් අද සිදු කළා. මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතියේ ගරු සභාපති ඉසුරු ජයවර්ධන මහතාගේ සංකල්පයක් මතයි පුදබිමට සවියක් වැඩසටහන ක්‍රියාත්මක වන්නේ. පූජ්‍යපාද මීමුරේ සුමනතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ඉසුරු ජයවර්ධන මහතා විසින් මූල්‍ය පරිත්‍යාගය මෙලෙස සිදු කළා. මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතිය මාසිකව සංවිධානය කරනු ලබන පුදබිමට සවියක් වැඩසටහනේ තෙවන අදියර තමයි අද ඓතිහාසික මාතලේ පුරවරේ ත්‍රිපිටකය ගන්තාර උඩ කරපු ඓතිහාසික අලු විහාරස්ථානයට යාබදව මීට අවුරුදු ගණනාවකට ඉහතදී නිර්මාණය කෙරුණු සේරුගල බුද්ධ ප්‍රතිමා වහන්සේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මෙවර අපි අපේ මේ කටයුතු සම්බන්ධව භාරව වැඩ කටයුතු කරන ඓතිහාසික ආලෝක රජ මහ විහාරයේ භාරකාර හාමුදුරුවන් වහන්සේ අතිපූජ්‍ය මීමුරේ සොමනතිස්ස හාමුදුරුවන් වහන්සේගේ ඉල්ලීමට අනුව මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතිය ක්‍රියාත්මක කරන පුදබිමට සවියක් වැඩසටහනේ තුන්වෙනි අදියර අද දින මේ ඓතිහාසික පුදබිමේදී ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම මාතලේ ප්‍රදේශයේ ග්රාමීය විහාරස්ථාන සංවර්ධනය කිරීමේ වැඩසටහන වෙනුවෙනි මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතිය මෙම උතුම් වැඩපිළිවෙල ආරම්භ කරේ. එනිසා මාතලේ විශේෂයෙන්ම පුරවරේ බෞද්ධයන්ට අවස්ථාව ලැබෙනවා බොහොම පහසුවෙන් තව දින කිහිපයක් යද්දී මේ ඓතිහාසික ආලෝක රජමහා විහාරයට ඉහතින් වැඩ ඉන්න සේරුගල බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඳ පුදා ගන්නට ඔබට පහසුවෙන් අවස්ථාව ලැබෙනවා. මම මාතලේ ප්‍රදේශයේ පමණක් නෙවෙයි සමස්ත ලක්වාසී ජනතාවට ආරාධනා කරනවා මේ ඓතිහාසික පුදබිම වන්දනා කරගන්නට ඔබත් පැමිණෙන්න කියලා. අනුරාධපුර යාලේ ගම දහම් සුවඳ අරණ්‍ය සේනාසනේ ඉදිකල බෝධි ප්‍රාකාරය ඇතුළු විහාරාංග කිහිපයක් ඉක්උත් දිනක ශාසනයට පූජා කෙරුණා. ඒ වැඩම කර සිටි සංඝරත්නේ ආශිර්වාදයේ මැද්දේ දහම් සුවඳ අරණ්‍ය සේනාසනාධිපති සමස්ත ලංකා දහම් සුවඳ පදනමේ නිර්මාතෘ පූජ්‍යපාද මහව කල්යාණ ඥාන ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය මත ආරණ්‍ය සේනස්තන පරිශ්‍රයේ බෝධි ප්‍රාකාරය සත්බුදු මන්දිරය සුගන්ධ කුටිය යන විහාරාංග මෙලෙස අභිනවෙන් ඉදිකර තිබෙනවා.
ඒ ඇමරිකාවේ පදිංචි නුවන් මදුසංක මහතා ඇතුළු දායක පිරිසකගේ අනුග්‍රහයෙන් ඇලයාපත්තුව මන්සන්දියේ සිට පෙරහරකින් අභිනව විහාරාංගයන් හි තැන්පත් කිරීම සඳහා බුද්ධ ප්‍රතිමා වහන්සේලා මෙන්ම සදාතුක කරඬුව දහම්සුවඳ ආරණ්‍ය සේනාසනයේ වෙත මෙහිදී වැඩම කරවුවා. එලෙස වැඩම කළ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් අභිනව බෝධි ප්‍රාකාරයේ තැන්පත් කෙරුණා. අභිනවෙන් දිදී කළ සුගන්ධ කුටිය මෙහිදී සංඝ සතුකොට පූජා කරනු අතර එම සුගන්ධ කුටිය තුල සදාහතුක කරඬුව තැන්පත් කෙරුණේ අනතුරුවයි. සත්පුතු මන්දිරේ ප්‍රතිමා වහන්සේලා තැන්පත් කොට සදහැවතුන්ගේ වන්දනාව උදෙසා නිරාවරණය කිරීම පසුව සිදු කළා. පූජ්‍යපාද නාවලපිටියේ උදේතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු සංඝරත්නය මෙම අවස්ථාව සඳහා වැඩම කළා. මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතිය මගින් සංවිධානය කරන බිනර සඳහම් පෙළහර මහෝත්සවය 2022 අද සිට එළඹෙන 25 වන දින දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මේට සමගාමීව 25 වන දින බිනර මහා පෙරහර මංගල්‍ය විදි සංචාරය කිරීමටයි සැලසුම් කර ඇත්තේ. පින්කම් මාලාව සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ බෞද්ධයා මාධ්‍ය ජාලයයි. යාපනය නාග විහාරස්ථානයේ වාර්ෂික කටින පුණ්‍යෝත්සවය නොවැම්බර් මාස 5 සහ 6 යන දෙදින පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඓතිහාසික යාපනයේ සී නාග විහාරස්ථානයේ කටින මහා පුණ්‍යෝත්සවය පැවැත්වීමට කටයුතු සංවිධානය කරලා තියෙනවා. විශේෂයෙන් යාපනයේ ආරක්ෂක සේනා ආඥාපතිතුමන් එවැගේම ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් එවැගේම යාපනයේ දමිළ බෞද්ධ සංගමයත් එකතු වෙන් විශේෂයෙන් අත්ගුණවත් ලංකා වාසී සියලු බෞද්ධ ජනතාවගේ දායකත්වය මත අපි නොවැම්බර් මාසයේ 5-6 දෙදින තුල මෙම කටින මහා පුණ්‍යෝත්සවය පැවැත්වීමට කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඓතිහාසික නාග විහාරස්ථානයේ යාපනයේ ප්‍රදේශයේ අපේ සිංහල බෞද්ධයන් නොමැති වීමත් එවැගේම ආරක්ෂක අංශවලින් සංවිධානය කිරීමත් නිසා මෙවර කටින මහා පුණ්‍යෝත්සවය අපි සියලුම ලක්වැසියන් එකතු කරගෙන අපි සියලුම ආගමික නායකතුමන්ලා සහ සම්බන්ධ කරගෙන එම වේලාවටම ගෞරවනීය මහා සංඝරත්නයට දානය පිළිගන්නන අවස්ථාවේදීම එම දානමය කටයුත්ත සියලුම ආගමික නායකතුමන්ලාට එවැගේම නාගමික නායකත්ව සියලුම ආගම් නියෝජනය කරමින් අපි එම අවස්ථාවට සහ සම්බන්ධ කරගෙන තියෙනවා. විශේෂයෙන් අපි බෞද්ධ ආමාධ්‍ය ජාලයේ වත්මන් ගරු සභාපති ගෞරවනීය ප්‍රලන්දේ පජරඥා නායක හාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි අපේ අධ්‍යක්ෂක මණ්ඩලයත් මේ අපේ සියලු පින්වත් හැමදෙනාත්ම සහ සම්බන්ධ වෙලා මේ උතුම් කටයුත්තට දායකත්වය සහ සම්බන්ධතාවය දක්වනවා. ඒ වෙනුවෙන් අපි කාරුණිකව ආයාචනා කරනවා, ආරාධනා කරනවා සියලු ලක්වැසි ජනතාවට මේ කටින මහා පුණ්‍යෝත්සවය වෙනුවෙන් විශේෂයෙන් මේ සංහිඳියාව දායකත්වයේ හා සහ සම්බන්ධ වෙලා මේ උතුම් පින්කම් සඳහා කාගේ කාරුණික දායකත්වයේ සහ සම්බන්ධ වීම මේ අවස්ථාව තුල කාරුණිකව සිහිපත් කරනවා. ඒ හැම දෙනාටමත් මේ පින්කම් දැක බලා ගන්නට ඉතාමත්ම බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඉෂ්ට සිද්ධ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එය සඳහා සියලු ලක්වැසි හැම දෙනාටම ඉතාමත් කාරුණිකව ආරාධනා කර සිටිනවා. මේ මහා කටින මේ පින්කම සඳහා සහ සම්බන්ධ වෙලා ඒ කටයුතු පුණ්‍ය කටයුතු වලට දායකත්වය දක්වන ලෙස ගෝලීය ආයු අපේක්ෂාව අධ්‍යාපනයේ හා ආදායම් පහළ ගොස් ඇති බව ජගත් සංවිධානයේ සිදු කළ නවතම සමීක්ෂණයකින්
අනාවරණය වී තිබෙනවා. කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි ජගත් සංවිධානය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ. ඒ පොතත් සමගින් දැන් අවධානය විදෙස් පුවත් වෙත. කොරෝනා වසංගත ව්‍යාප්තිය මෙන්ම රුසියාවේ යුක්‍රේන යුද මෙහෙයුම් හා දේශගුණික විපර්යාසද ගෝලීය සංවර්ධනය මෙලෙස පසුපසට හැරවීමට හේතු වී තිබෙනවා. දල දේශීය නිෂ්පාදිතයට අමතරව ගෝලීය සංවර්ධනය මැනීම සඳහා ජගත් සංවිධානයට අයත් මානව සංවර්ධන දර්ශකය 1990 වර්ෂයේදී ආරම්භ කළ අතර එම දර්ශකයට අනුව වර්තමානය තුල පළමු ස්ථානයේ පසුවන්නේ ස්විස්ටර්ලන්තයයි. එරට ආයු අපේක්ෂාව වසර 84ක් ලෙස සඳහන් වනවා. එමෙන්ම රට ජනතාව වසර 17කට ආසන්න කාලයක් අධ්‍යාපන කටයුතු සඳහා වෙන් කරන බවයි වාර්තා වන්නේ. එසේම ඇමරිකන් ඩොලර් 66,000කට ආසන්න වැටුපක් වාර්ෂිකව ලබා ගන්නා බව සඳහන්. මානව සංවර්ධන දර්ශකයේ අවසන් ස්ථානයේ පසුවන්නේ දකුණු සුඩානයයි. එරට ආයු අපේක්ෂාව වසර 55ක් ලෙස දැක්වෙන අතර අධ්‍යාපන කටයුතු සඳහා දකුණු සුඩාන පුරවැසියන් වෙන් කරනු ලබන්නේ වසර 6කට ආසන්න කාලයක් පමණයි. එමෙන්ම දකුණු සුඩාන පුරවැසියන්ගේ වාර්ෂික ආදායම ඇමරිකන් ඩොලර් 768ක් ලෙසද දැක්වෙනවා. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශ පුවත් විකාශය නිමාවට පත්වෙනවා. YouTube සහ සුසන්දේශය Facebook පිටු ඔස්සේ දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් ඔබට එක් විය හැකි. ඔබ සැමට සුබ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.